යථාර්ථය කියලා කියන්නේ සැබෑ වශයෙන්ම තියෙන දේවල් වලට. ඒ තියෙන දේවල් කියලා අපි කියන්නේ අපේට ඉන්ද්‍රිය ගෝචර වෙන දේවල් වලට. අභිමතාර්ථය කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙන විදියට, ඉන්ද්‍රියල දැන විදියට නැතත් හිතින් මවාගෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් තමන් කැමති දේවල් වලට. එහෙම හිතෙන් යම් යම් දේවල් මවාගෙන ඒවා ලබා ගන්න කැමති වෙන්නේ තියෙන දේවල් වල තියෙන කිසියම් අකමැත්තක් නිසා. තියෙන දේවල් වලට වඩා හොඳ තත්ත්වයක් තමයි අභිමතාර්ථයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහට බලාපොරොත්තු ඇති කර ගැනීම ලෞකික ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ලෞකික ජීවිතය සාර්ථක කරගන්නත් දැන්ට ජීවිතේ නැති අඩුපාඩුකම් සපුරා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒවා හිතින් මවාගෙන. මුලින්ද හිතින් මවාගත්ත දේවල් තමයි සැබෑ වශයෙන් අත්කර ගන්න කාලෙකදී පුළුවන් වෙන්නේ. දැන් කෙනෙක් රාජ්‍ය නායකයෙක් වෙන්න ඕනේ කියලා තද අදහසක් තිබිලා තමයි රාජ්‍ය නායකයෙක් වෙන්නේ. ලොකු උගතෙක් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තිබිලා තමයි උගතෙක් වෙන්නේ. ලොකු පොහොසතෙක් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙලා ඉඳලා තමයි ලොකු පොහොසතෙක් වෙන්නේ. ඒ නිසා ලෞකික අතින් බලනකොට බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම මට වෙහෙස මහන්සි වීම උත්සාහ කිරීම ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට මාර්ගයක් වෙන්න පුළුවන්. ලෝකෝත්තර මාර්ගයේදී ආරම්භයේදී යම්කිසි ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කය කරා යන බලාපොරොත්තු ඇතුව තමයි ඒ ගමන ආරම්භ වෙන්නේ. අභිවතාර්ථයක් සාධනය කර ගැනීම සඳහා ධ්‍යානයකට සමාධින භාවනා කරනවා වගේ හිතාගෙන එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පින්දම් කරනවා බණ භාවනා කරනවා වගේ කටයුතු කිරීම ආරම්භයේදී හැමෝගෙම සිද්ධ වෙටවනේ. බුදුහාඳුරු වුණත් 7 අවුරුද්දක් විතර දුෂ්කර ක්‍රියා කරලා බොහොම වෙහෙස මහන්සි අරගෙන තිබුණේ බෝධිසත්වදී බුදු වෙන්න කලින් බුදු වීමේ බලාපොරොත්තුවක් තිබිලා අභිවතාර්ථයක් තිබිලා බුද්ධ භාවයේ පිළිබඳ සංකල්පයක් මවාගෙන ඒ සංකල්පය සාර්ථක කරගන්නයි උන්වහන්සේ උත්සාහ කළේ. ඒ උත්සාහ කළ බැරිම තැන තමයි අර කිරිපිටි දාණයෙන් පස්සේ එක් සුජාතාව පිළිගන්නපු බෝධි මූලයාග උපාධි ගත්තයි කියලා වාර්තා වෙලා තියෙන්නේ චතුරංග සමන්නාගත වීරියෙන්. විනදියක් වුණාවේ මන් තවන් දුරටත් පස්සක මානුන් ගාවට ගිහිලා දුක්සක්‍රියා කරන එක තේරුමකුත් නැහැ. එපා වෙලා ආපු රජමාලිගාවට ගිහිල්ලා කංශ පෙවිඳින එක තේරුමකත් නැහැ. දෙකටම මගේ ආශාවක් නැහැ. විරදයක් උනාවේ කියලා වාඩි වෙච්ච වෙලා තමයි කිසිම අභිමතාර්ථයක් නැතුව විරදයක් උනාවේ කියන අභිමතාර්ථයෙන් ඉදී වෙලා තමයි බුදු වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. උන්වහන්සේගේ සුවාසුද්දාස ධර්මස්කන්ධ කටපාඩම් කරගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ රාත් වෙලා තියෙන්නේ පළවෙනි සංඝාරාය දවසේ පාන්දර වෙනකන් සක්මන් කරමින් භාවනා කරලා රාත් වෙන බැරි වෙච්ච අවස්ථාවේදී වෙහෙස මහන්සි නිසා විඩාටපත් වෙලා ඇඳේ වාඩි වෙලා කොට්ටෙට උළු තියන්න ඇලවෙනකොටලු රාත් වෙනයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ රාත්‍රීමට බුදුහාමුදුරන්ගේ බුදුවීමට වගේම කිසියම් අභිවතාර්ථයක් ඇතුව උත්සාහ කරලා තිබීම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඒ උත්සාහයේ අවසාන උත්සාහයේ ප්‍රතිඵලයක් නෙවෙයි ඒ උත්සාහයේ පිටුබලයක් වෙලා තමා බුදුහාමුදුරු බුදු වුණේ ආනන්ද හාමුදුරු රහත් වුණේ. ඒ වුණාට රහත් වුණාට පස්සේ සිද්ධ වෙන මොකද්ද? රහත් වෙනකල සිද්ධ වෙන මොකද්ද?
සියලුම බලාපොරොත්තු අත්හැරෙන එක. තණ්හක්කය කියලා නිවන ඇඳින්නෙන්නේ සියලුම අවිභාතාර්ථයන් අයින් කිරීම. අයින් වීම, අයින් කිරීම කියන එක වැරදි. තෘෂ්ණාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් සැප කැමැත්ත. කාම තණ්හා කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් සැප කැමැත්ත. භව තණ්හා කියන්නේ ඒ සැප එක එක ආකාරයට තමන්ගේ අභිරුචියට අනුව සිද්ධ වේවා කියන කැමැත්ත. විභව තණ්හාව කියන්නේ ඒ සැප නොලැබෙන තත්ත්වයක් ඇති නොවේවා, නොවේවා කියන තේරුම. මේවා වේවා නැත්නම් නොවේවා කියන තේරුම. උදාහරණයක් සාමාන්‍ය ජීවිතයේදී කෙනෙක් හිතනවා මට බොහොම කරුණාවන්ත, මට හොඳට සලකන, ආදරය කරන ස්වාමියෙක් හෝ භාර්යාවක් ලැබෙනවා හොඳයි කියලා හිතලා තමයි විවාහ වෙන්නේ. ඒ නිසා අපේ සාමාන්‍ය ජීවිතයේදී යථාර්ථය ජය ගන්න, යථාර්ථයේ තියෙන දුක් කරදර වලින් මිදෙන්න අමෘතාර්ථයක් ඇති කර ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වුණත් නිවන් දකින මාර්ගයේදී යම් යම් ප්‍රතිපත්ති රැක්කට මෙන්න මේ ප්‍රතිපත්ති රැකීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා අන්තිමේදී සිද්ධ වෙන්නේ මොකද්ද? සීලබ්බත පරාමාස කියන විදිහට ඒ සීල වෘත්තිය බදා ගැනීමෙන් හිත මිදෙනවා. ඒක සිද්ධ වෙන්නේ පළවෙනි අවස්ථාවේදී, සෝවාන් අවස්ථාවේදී. සීලබ්බත පරාමාස කියන්නේ සීල වෘත්ත තදින් වැඩි බැඳ ගැනීම. ඒක සිද්ධ වෙන්නේ මොකද? යමකට තදින් බැඳෙන්නේ මමත්වයේ නිසා. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ පිළිබඳ හැඟීම, මම වෙනම කෙනෙක් කියලා. ඒ සක්කාය දිට්ඨිය නැතිවීමත් සමග තමා සීලබ්බත පරාමාස කියලා ඒ සීල වෘත්තිය අත්හැරීම සිද්ධ වෙන්නේ. ඒක කරන කෙනෙක් නැහැ, බැඳ ගන්න කෙනෙක් නැහැ. ඒ තවදුරටත් පැහැදිලි වෙනවා ඒකේ රතන සුත්‍රයේ ප්‍රකාශ කරනවා චචාපි ඨානානි අබබ්බෝ කාතුන් කියලා. ඒ අදහස් කරන්නේ තැන් හයක්. චචාපි ඨානාන කියන්නේ ක්‍රියාත්මක වීම නවතිනවා, කියන්නේ ක්‍රියා කිරීම නවතිනවා. ක්‍රියා කිරීම නවතිනවා කියන්නේ ක්‍රියා කරන්නේ නැහැ. කවුද මොනවද අය? අපේ ෂඩේ ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් හයම ස්වභාවිකව ක්‍රියාත්මක වෙනවා, ක්‍රියා කරන්නේත් නැහැ. මම බලනවා නෙවෙයි මට පේනවා, මම අහනවා නෙවෙයි මට ඇහෙනවා. ඒ ආකාරයෙන් ඒ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා නෙවෙයි හිතෙනවා. මම වේදනාව විඳිනවා නෙවෙයි ඕනකමින් ඒ වේදනාව විඳිනේ සිද්ධ වෙනවා. ඒ වගේ ශරීරයේ තියෙන සියලුම අවයවන් ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවිකව. හිත ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවිකව. ඒ වුණාට හිතින් මවන දෙයක් තමාට නැති දෙයක් හිතින් මවාගෙන ඒ මවාගත් දේ ලබා ගන්න හිතින් වෑයම් කිරීම. ඒ වෑයම් කරන්නේ යථාර්ථයට අකමැතිව අභිමතාර්ථයට කැමැතිව. ටිකට එතෙන්ට පදන වෙලා තියෙන්නේ භව තණ්හාව, යථාර්ථයේ සිද්ධ වේවා කියන කැමැත්ත. යථාර්ථයට අකමැති කියලා කියන්නේ විභව තණ්හාව. මෙහෙම වෙන්න එපා, මං දුක් විඳිනවා, ඒ දුක් නැති වේවා කියලා හිතනවා. ඒක දුක් නැතිවා කියලා හිතන එක, දුකෙන් මිදේවා කියලා හිතන එක, ඒ දුකට තියෙන අකමැත්ත නිසා ඇති වෙන විභව තණ්හා, දුක් නොවේවා සැප ඇති වේවා මගේ හිතට කියලා හිතනකොට භව තණ්හා මෙහෙම සිද්ධ වේවා කියලා හිතන එක. එහෙම සිටීමින් තමා නිවාණය දක්වා ගමන් කරන මාර්ගයේ කෙනෙක් යන්නේ. ඒ වුණත් ඒ අඩුවක් සිද්ධ වෙනවා සෝවාන් වුණාට පස්සේ. ඒ බව බොහෝ ලස්සනට පැහැදිලිව විස්තර කරනවා විසුද්ධ මාර්ගයේදී බුද්ධගත හඳුරංගෙන්. උන්වහන්සේ වදාරනවා අත්ති නිබ්බුති නිවනක් තියෙනවා,
එතන නිවනක් කියන්නේ අපි බලාපොරොත්තු වෙන જાති නිවනක් තියෙනවා. ඒ න නිබ්බුතෝ නිවන් දැක්ක කෙනෙක් නෑ. ඒ මොකද මමත්වයේ තියෙනකන් නිවන් දැකින බෑ. මග්ගමත්ති මාර්ගයක් තියෙනවා. ගමිකෝ නොවිද්දති ඒ මාර්ගේ ගමක් කරන කෙනෙක් නෑ. මෙතන මාර්ගය කියන්නේ නිවන් දැකින මාර්ගයක්. ඒ නිවන් දැකින මාර්ගයේ නිම වශයෙන් පිළිපන්නාම සක්කාය දිට්ඨිය නැති වෙලා වැටෙන්නේ. එතකොට ආත්මහත ඇතුළත නිවන් දැකීම නම් ඒ කාලය තුල උත්සාහ කරන කෙනෙක් නෑ. වෑයම් කරන කෙනෙක් නෑ. අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්න දඟලන කෙනෙක් නෑ. අභිමතාර්ථය කියන්නේ කැමැත්ත. නම් කාලේ කිව්වා වගේ යථාර්ථය කියන්නේ තියෙන දේ. ඒ තියෙන දේට අකමැත්ත නිසායි අර අභිමතාර්ථය කියන්නේ කැමැත්ත ඇති වෙන්නේ. ඒ නිසා අභිමතාර්ථයෙන් පදනම් වෙන්නේ දැන්ට තියෙන තත්වයන්ගේ අඩුපාඩු. දැන්ට තියෙන තත්වයන්ගේ තියෙන තමන්ගේ තමා අකමැති ස්වරූප වලින් අත්විඳින්න තියෙන ඕනකම නිසායි අර විදිහට කැමති තත්වයන් උදා කරගන්න කියලා හිටම් අභිමතාර්ථයන් පාල කරගන්න. ඒ විදිහට කිසිම අභිමතාර්ථයක් රහත් වුණාට පස්සේ ඇති වෙන්නේ නැහැ. ඒකයි රහත් වීමේ නිවන් දැකීමේ නිවන ලක්ෂණයක් තමයි තණ්හක්කය කියලා කියන්නේ. තෘෂ්ණාව මුළුමනින්ම නැති වෙනවා. ඒ තෘෂ්ණාව කියලා කැමැති කියලා කියන්නේ තෘෂ්ණාව කියන ඕනකම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ඕනකම තුනම නැති වෙනවා. ඒ ඕනකම තුන නැති වෙනා කියන්නේ අභිමතාර්ථයක් නැහැ. අභිමතාර්ථයෙන් නැතිම තමා නිවන් දැකීම කියලා කියන්නේ. ඒ වුණාට නිවන් දකින්න අභිමතාර්ථයක් තිබීම නරක දෙයක් නෙවෙයි. හොරකම් කරන්න, මිනී මරන්න, මං කොල්ල ගන්න තියෙන කැමැත්ත නරක වුණාට දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න තියෙන කැමැත්ත නරක නෑ. එනිසා අපේ ජීවිතයේදී අපිට තියාගන්න පුළුවන් හොඳ කැමැති, නරක කැමැති. ඒ නරක කැමැති වලට අභිමතාර්ථව කියලා කියන්න බෑ. ඒක අභි කියලා හිටන් උසස් කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අභිමතාර්ථය කියන්නේ උසස් බලාපොරොත්තුවක්. මාර්ගඵල ලබන්න, දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, මාර්ගඵල ලබන්න, නිවන් දකින්න තියෙන අභිමතාර්ථයේ යහපත් අභිමතාර්ථයක්. ඒ වෙනුවෙන් අපි තේරුම් ගන්න ඕනේ අපි ජීවත් වෙන්නේ දුක් කරදර, හිංසා, පීඩා වලින් යුක්ත සැබෑ ජීවිතයක තමයි යථාර්ථය. ඒකට අකමැති වෙලා දඟලන එකේ තේරුමක් නැහැ. ඒකෙන් මිදෙන්න නම් මොකද ඒ හැම දුකක්ම ඇතුළේ තියෙන්නේ හේතුඵල සම්බන්ධයෙන්. පටිච්ච සමුප්පන්නව බුද්ධිමත් ක්‍රමේ තමා, මෝනින් කරල යුතු ක්‍රමේ තමා ඒ අපි විනය දුක් කරදරවලට හේතුව හොයලා ඒ හේතුව නැති කරගෙන ගන්න එක. බුදුහාමුදුරුවෝ හේතු වශයෙන් දැක්වේ, අපේ හැම දුකකටම හේතු වශයෙන් දැක්වේ තණ්හාව. දුක්ඛ සමුදය කිව්වේ තණ්හාව. බලාපොරොත්තු අභිමතාර්ථය, අභිමතාර්ථ සාධනය සඳහා තියෙන ඕනකම තමා දුකට හේතු වශයෙන් දැක්වේ. ඒ වුණාට ඒ හේතුව මුළුමනින්ම නැති වෙන්නේ නිවන් දකින කොටයි. අපි ජීවත් වෙන ආශා කරන්නේ අභිමතාර්ථ දිෂ්ඨ කරගන්න. ඒ නිවන් දැක්කට පස්සේ කරන්න කිසිම දෙයක් ඉතිර නැහැ කියන එකයි නිවන් දැක්කොත් තමයි බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ප්‍රකාශ කරන්නේ. කීනා ජාති, මට නැවත උප්පත්තියක් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරනේ කියලා කියනවා.
කීනා ජාති ඉපදීම නතර වුණා. ඌදිතම් බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යාව යහපත් පැවැත්ම අපි අංග සම්පූර්ණ කළා. අලුතෙන් කරන්න දෙයක් නැහැ. නාපරං ඉත්තත් ආයති තව කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. කතං කරණීය ඒ මොකද කළ යුතු දේවල් තීරම කළ ඉවරයි. අන්න එතකොට තමයි අර අභිවතාත සාධනී ඉබේම සිදුවෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවායි කියන අභිමතාර්ථය ඉෂ්ට කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ ඒ ඒ වෙලාවේ ඒ ඒ මොහොතේ කළ යුතු දේ කරන්න. දැන් අපි ඉන්න තත්ත්වයේ අපේ හිතේ යම් යම් ආශාවල් තියෙනවා නම් තෘෂ්ණාවල් තියෙනවා නම් නිවන කියන තණ්හාවක් එනවා. මුලින්ම අපිට කරන්න තියෙන දන් දෙන එක. තියෙන දේවල් වලින් ඇල්ම අයින් කරන මාර්ගය තමයි දන් දෙන එක. ඒ වගේම අපෙන් අනුන්ට අවැඩදායක දේවල් සිද්ධ වෙනවා නම් අපේ වචන වලින් හරි ක්‍රියාවලින් හරි අපටත් අනුන්ටත් අවැඩදායක දේවල් සිද්ධ වෙනවා නම් ඒව නවත්ත ගන්න එක ඒවැම වැලක සිටීම තමයි කළ යුතු දෙයක්. මට දැන් මට කේන්ති යනවා මම ඒ කොහොම හරි කේන්ති අඩු කරගන්න ඕනේ. මගේ හිතේ දුක ඇති වෙන යම් යම් දේවල් ගැන මම ඒක අඩු කරගන්න ඕනේ. ඒවා ඒ ආකාරයෙන් පිළි අරගෙන. අන්න ඒ විදිහට තමන්ට අනුන්ට තින්සාවක් පීඩාවක් නැතුව ජීවත් වීම තමයි සීලය කියලා කියන්නේ. ඊළඟට භාවනාව කියලා කියන්නේ තමන්ගේ හිතෙන් වෙන සේරම වැරදිවලින් වැළකී සිටීම. බුද්ධ ධර්මය අනුව හිතෙන් වෙන වැරද්දක් තමයි ඕනෑවීම, ඉපාවීම, අනවදානෙන් යුක්ත වීම. ඕනෑවීමට කියන්නේ ඇලීම කියලා, ඉපාවීමට කියන්නේ ගැටීම කියලා, අනවදායනට කියන්නේ මෝහය කියලා. ඒ ගැටීමට කියලා කියන්නේ පටිගය කියලා. එපා වෙන එකට. ඕන වෙන එකට කියන්නේ රාගය කියලා. ඒ හිතේම කැළණුවයි කියන එක. ඒ ඕන එපාකම් නැතිම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. රාගක්කේ කියලා කියන්නේ ඇල්ම ඕනකම නැතිවීමට. දෝෂක් කියන්නේ එපාකම විරුද්ධකම නැතිවීමට හිතේ. එපාකම නැතිවීමට. මෝහයක් කියන්නේ අනවදානේ නැතිවීමට. අපි බොහෝ දේවල්ට අවධානය යොමු කරන්න කැමති නැත්තේ ඒවෙන් අපේ හිතට හිංසා පීඩා නිසා එහෙම නැත්නම් ඒවෙන් අපිට යහපතක් නොවන නිසා. රාතන් වහන්සේලා කිසි දෙයකින් යහපතක් ලබන්නේ නැහැ, අයහපතක් ලබන්නේ නැහැ. මනසට ඒ ළඟේ හිතේ තියෙන තත්වය දුකටපත් වෙන්නේ නැහැ, වැඩි සැපකටපත් වෙන්නේ නැහැ. ඒකයි බුදුහාඳුරුක අලගත් සූත්‍රයේදී උන්වහන්සේට බුදුනාට පතන එකයි කීර්ති ප්‍රශංසා ආදිය බුදු පූජා ආදිය කරනවා. එයින් විශේෂ ආනන්දයක් ඇති වෙන ආනන්ද නහෝති කියලා කි බදයන් උන්වහන්සේ. සමහර අය උන්වහන්සේට හිංසා පීඩා කරනවා, ආක්‍රෝශ පරිභව කරනවා, නිඳා අපාද කරනවා. ඒව ගැන එපාවීමක් ඇති වෙන්නේ නැහැ, තරහක් ඇති වෙන්නේ නැහැ. පටිගෝ නහෝති කියලා කියන්නේ. ତେବେ ඒ තත්ත්වයටපත් වුනහම කිසිම අභිමතාර්ථයක් නැහැ. අන්න ඒ தත්ත්වය මොකද? යථාර්ථවාදී தත්ත්වයක්. ඒ නිසා අපේ අවසාන ඉලක්කය කියන්නේ යථාර්ථවාදී ජීවිත ගත කිරීම. ඒ ජීවිතයට එහෙමයි. මොකලන් ආදිර බැලුවා කීප ගණනක් කරු මම මේ උන්වහන්සේට ගන්න වටකලහම මොකද මෙහෙම සිද්ධ වුණේ කියලා ඉරිදිවලේ පාර පැනලයන් නැතුව උන්වහන්සේ මේ පූර්ව කර්මයක් බුදු සිද්ධෙන් තියෙන දෙයක් කියලා ඉගෙන ඉඳ දුන්නා. ඒ වෙන්නේ තියෙන දෙයට ඉඩදීම. අන්න මෙතන තියෙනවත් යථාලාභ සන්තුෂ්ටිය. ඒ මොකද යථා භූත ඥාන දර්ශනය. රහත් වෙච්ච හිතට යමක ඇත්ත ඇති සැටියේ පේනවා. ඒක නිසා කිසි දෙයකට කැමැත්තක් හිතේ ඇති වෙන්නේ නැහැ, අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ හිතේ තියෙන යථාර්ථවාදී දර්ශනයක්, අභිමතාර්ථවාදී දර්ශනයක් නෙවෙයි.
අපි ගාව තියෙන අභිතාරිතවාදී දර්ශනය මොකද අපිට අභිමත දේවල් තාම ලැබෙන්නේ නැති නිසා අපි ඒ අභිමතය ලබා ගන්න වෑයම් කරනවා. මාර්ගඵල ලබන්නේ නම් ඒවා ලබා ගන්න වෑයම් කරනවා උත්සාහ කරනවා බලාපොරොත්තු වෙනවා. නිවන් දැකලා නම් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. දුකින් මිදෙව දිව්‍ය ලෝකයට බලාපොරොත්තු වෙනවා. අපේ හිත පෘථග්ජන අවස්ථාවේදී බලාපොරොත්තු රාශියකින් පිරෙන නිවන් දකින්න කියන්නේ කිසිම බලාපොරොත්තුවක් අභිමතාර්ථයක් නැති තත්වයකට හිතපත් වීම. ඒ කියන්නේ ජීවිතයේ ඇත්ත ඇත්තටි පිළිගන්න ජීවත් වෙන පුළුවන්කම ලැබීම. බුදුහාඳුනේ වේරංජාවේ වස්සසුප කාලේ දානි හම්බුන්නේ අස්වැලින්ද අස්වැන්න දෙන්නගෙන ආපු ධාන්‍ය වර්ගය තමයි අමරලා උන්වහන්සේට ආහාරයට වරදන් දුන්නයි කියලා එක වාර්තා වෙලා තියෙනවා. ඉරිදිවල තියෙන රාතන් වහන්සේලා උන්වහන්සේට ඉරිදිවලෙන් පිටිපස්ස ආරම්භ දෙන්න ලැබුණා උන්වහන්සේකට කැමතිලා නැහැ. මොකද ඒක මගේ පූර්ව කර්මයක්. ඒක වෙන්න තියෙන නිසා ඒක සිද්ධ වෙන්නේ. වෙන්න තියෙන දේ ඉඩදීම තමයි ඒ රාහිතක සිට. ඒ කියන්නේ ඒ රාහිත යථාර්ථවාදී සිතක් යථාර්ථයට මුහුණ දෙන්න කැමති සිතක් අභිමතාර්ථයන්ගෙන් තොර සිතක් අපේ සිත නිතරම යථාර්ථය සමග ගැටෙන අභිමතාර්ථයට ආසා කරන සිතක් තියෙන්නේ. ඒකයි පෘථග්ජන සිතක ලක්ෂණය. ඒ අභිමතාර්ථයන් සාධනය කරන තරමට තමා ඒ අභිමතාර්ථ සාධනයෙන් තියෙන ආසාදය තේරිලා බිඳලා ඒකේ ආදීනව තේරිලා නිස්සාරණයේ පහළ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන කිසි දෙයකින් අපිට සැපක් ලැබෙන්නේ නැහැ. නිවන් දැකීමයි කියලා කියන්නේ සැප ලැබෙන දෙයක් නෙවෙයි. නිවන කියන්නේ සැප තියෙන දෙයක් නෙවෙයි. එතන සැපත් නැහැ දුකත් නැහැ. ඒ දෙකම නැහැ. සැප විඳින්නත් වෙහෙස වෙන්න ඕන හිත කය. දුක් විඳින්නත් වෙහෙස වෙන්න හිත කය. එහෙම කිසිම වෙහෙසක් නොදැනෙන තැනක් තමයි නිවනයි කියලා කියන්නේ. සිතවිල්ලක පහළ වෙන නුවණ තත්ත්වයක් තමයි විසංකාරගතං චිත්තං කියලා නිවන හඳින්නේ ඒකයි. ඒ තත්ත්වයට සිතපත් වෙනයි කියලා කියන්නේ අපේ අභිමතාර්ථ සියල්ලම සිතවිලි. බලාපොරොත්තු කරන සිතවිල්ල. හිතින් මවා ගන්න දේවල්. ඒ හිතින් මවා ගන්න සිතවිලි නැතර වීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. ඒකයි බුදුහාඳුරෝ පළවෙනි ධර්මදේශනාවේ කිව්වේ අපි විදින්න දුක මොකද්ද? දුක සත්‍ය සංකිටේන පංච උපාදාන කම්බා කන්දාවි දුක්ඛ. සිත් පහළ වීම තමයි දුක. අපි හිතන්නේ අභිමතාර්ථයෙන් පිළිබඳව. අභිමතාර්ථයන් කියන්නේ සිතවිලි. සිතවිලි නැතරන කියලා විසංකාරගතං චිත්තං කියන තත්ත්වය හිතපත් වීම. ඒ නිසා නිවන් දකින්න තුරු අපිට තියෙන හිතෙන හිතක් නිවන් දැක්කට පස්සේ තියෙන්නේ නොහිතෙන හිතක්. ඒ වුණාට ඒ හිතේ සියල්ලම දැනනවා. දතියුතු සියල්ලම දැනනවා. ඒකයි කේවල සූත්‍රයේදී දීගායේ සඳහන් වෙන්නේ විඥානං අනිදර්ශනං. ඒ දැනන ගතිය කොහොමද කියලා නිදර්ශනයක් වශයෙන් පෙන්වන්න කරන්න බෑ. ඒක තමයි රාජ්‍යයක තියෙන විශේෂ ලක්ෂණය. අපේ හිතේ නිතරම දැනන්නේ අපේ අභිමතාර්ථය. ඒ අභිමතාර්ථය කියලා කියන්නේ යථාර්ථයන්ට සැබෑ තත්ත්වයට මුහුණ දෙන්න බැරුව ඒ සැබෑ තත්ත්වයේ තියෙන දුක් කරදර පීඩාවලින් මිදිලා හිංසා පීඩාවලින් මිදිලා සපවත් තත්ත්වයකට පත් වෙන්නේ අපේ සිත නිතරම දගලන්නේ. ඒක නරක වැඩක් නෙවෙයි. ඒ ජීවිතයත් අනවජ්‍ය විදියට නිර්දෝෂ විදියට ගත ගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි බෞද්ධ මාර්ගය. ඒ මාර්ගයේ අවසානය මොකද්ද වෙන්නේ? සීලම අභිතාර්ථයන් සුමු තන්නක්කේ කියන නිර්වාණයට සිත පත්වෙන එකට.